හරි නංගි මල්ලි මේ වීඩියෝ එක කරන්නේ 2022 ගොඩාක් නංගිල මල්ලා මගෙන් අහපු දෙයක් ගැන එහෙම නැත්නම් ගොඩාක් අය මේ දේ ගැන බලාපොරොත්තු වෙන හිටියා ඒ වගේම නංගි මල්ලි මේ විස්තරය දාන්න මමත් ගොඩාක් දවස් ඉඳන් බලන් හිටියා මම මීට සති 3කට විතර කලින් උත් මේ විස්තරේම වීඩියෝ එකක් රෙකෝඩ් කරා හැබැයි ඒක දැම්මේ නැහැ නංගි මල්ලි තවත් පොඩි තැන්කීපයක් මට මේ ක්ලියර් කරගන්න ඕන නිසා මම චුට්ටක් ඒක තිව්වා තියලා තමයි මේ ඒ විස්තරේටම අදාළ දෙවෙනි වීඩියෝ එක රෙකෝඩ් කරන්න. හරි. එතකොට ගොඩාක් අය මගෙන් අහපු දෙයක් තමයි කට් ඔෆ්. එහෙම නැත්නම් කඩයිම් ලකුණු එන්නේ කවද්ද කියන එක. නැත්නම් මොන වගේ කාලයකද එන්නේ කියන එක. එතකොට නම් මල්ලි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඒ දේ ගැන මම හොයාගත්ත විස්තර සහ දැනට තියෙන තත්ත්වෙත් එක්ක මම ඔයාලට ඒ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම නම් මල්ලි මම තවත් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා දෙනවා මේ අවුරුද්දේ කට් ඔෆ් හැදෙන විදිය ගැන. එතකොටත් ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කෝසස් වලට සහ දිස්ත්‍රික් වලින් ඔයාලා කොයි විදිහටද ගන්න කියන එක. ඒකේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී ඒක මම එඩිට් කරලා නැහැ. මම ඉක්මනින් ඒක දාන්නම්. එතකොට ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මම මෙතනදී කියන විස්තරත් එක්ක. එතකොට නම් මල්ලි මුලින්ම ඔයා දැනගෙන ඉන්න ඕන මේ කඩයිම් ලකුණක් එහෙම නැත්නම් කට් ඔෆ් මාක් එකක් කියන්නේ මොකද්ද කියලා. නම් මල්ලි මේ කඩයිම් ලකුණු කියන එක යෝජිස් එකෙන් නිකුත් කරන්නේ ඔයාලා මොනවා හරි කෝස් එකකට සිලෙක්ට් වෙන්න ඔයාට තියෙන්න ඕන අවම ඉසඩ් ලකුණ විදියට. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා ආස කෝස් එකකට හරි ඔයාගේ ඩිස්ත්‍රික්කෙන් ඔයා යන්න බලාපොරොත්තු වෙන කෝස් එකකට හරි එයාලා නිකුත් කරන අවම කඩේම ලකුණ. අන්න ඒකට සමාන හෝ ඒකට වඩා වැඩියෙන් ඉසඩ් ඩිස්කෝ තියෙනවා ඔයාට ඒ කෝස් එකකට යන්න පුළුවන්. මේක හැදෙන විදිය මම සම්පූර්ණයෙන්ම ඔයාලට වීඩියෝ එකකින් දාන්නම්. ඒ නිසා ඔයාලා ඒක ගැටලුවක් කරගන්න එපා. හරි. එතකොට දලා අදහසක් තියාගන්න මේ කට් ඔෆ් කියන එක මොකද්ද කියලා. එතකොට නම් මල්ලි ඔයාලට මතක ඇති මම මීට කලින් වීඩියෝ වලදී කිව්වා ඔයාලගේ කඩයිම් ලකුණු මේ අවුරුද්දේ ලොකු පරක්කු වීමක් වෙන්නේ නැහැ ඉක්මනින් කරනවා. ඒ වගේම ඔයාලව කැම්පස් ගන්න එක පවා ගොඩක් කෝසස් වල මේ අවුරුද්දේ ඉක්මනින් කරනවා කියලා කෝසස් කීප එක විතරයි ඔයාලගේ පරක්කු වෙන්නේ කියලා. ඉතින් ඒකට එක හේතුවක් තමයි නංගි මල්ලි ඔයාලගේ A level තියෙන කාල සීමාව අනිත් අවුරුදු වලට සාපේක්ෂව පරක්කු වුණා. ඊපස්සේ පේපර්ස් බලන්න පරක්කු වුණා. ඒතර එතෙන්දී ඔයාලගේ ලොකු කාල සීමාවක් නිකරුණේ අපතේ ගියා. ඒ වගේම ඒකත් එක්ක ඔයාලා අර කලින් අවුරුදු වල ප්‍රොසීජර් එකටම කරන් ආව නම් ඔයාලගේ ඇකඩමික් කියේ පටන් ගන්නේදී ලොකු කාල සීමාවක් යනවා. ඒ නිසා ඒක අවම කරගන්න UGC එකෙන් ඔයාලගේ කඩේම් ලකුණු අර ලොකු කාල සීමාවක් යන්නේ නැතුව එවන්න සෑහෙන්න වැඩපිළිවෙලක් නම් මල්ලි කරගෙන යනවා. හරි. ඒ නිසා බය වෙන්න එපා. ඔයාලට කඩේම් ලකුණු එන්න ලොකු කාලයක් යන්නේ නැහැ. මම ඔයාලට හොයාගත්ත දින එකක් මේ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කියනවා නංගි මල්ලි. එතකොට නංගි මල්ලි මේ කඩේම් ලකුණු වල දින ගැන අයිඩියා එකක් ගන්න කලින් ඔයා මේ අවුරුද්දේ තවත් දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂ අවධානයක් දෙන්න ඕන නංගි මල්ලි. එහෙම නැත්නම් ඔයාලා ඉස්සරහට යද්දී අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ අමාරුවේ වැටෙනවා. ඔයාලට මතකයි නංගි මල්ලි කැම්පස් යන නංගිලා මල්ලාට එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මමම කියලා වැඩසටහන් දෙකක් හදුවා නංගි මල්ලි. ID වැඩසටහනක් සහ ඉංග්‍රීසි වැඩසටහනක්. එතකොට ඒක හැදුවේ ඔයාලා දන්නවා සම්පූර්ණයෙන්ම කැම්පස් යන ළමයට ඕන කරන කන්ටෙන්ට් එක තමයි හැදුවේ. ඔයාලගේ ඇකඩමික් ක්වැලිටි එක කොහොමද හරියට කරගන්නේ, ඊට පස්සේ අනිත් ඇකඩමික් වලට කොහොමද උදව් වෙන්නේ, ඔය කියන හැම දෙයක්ම පදනම් කරගෙන තමයි ඒ දෙකේ කන්ටෙන්ට් හැදුවේ. කියන්නේ අර සාම්ප්‍රදායික වැඩසටහන් නෙමෙයි නංගි මල්ලි. හරි. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි නැතුව කැම්පස් එක වැඩ කටයුතු කරගෙන යන්න බෑ. අනිත් සබ්ජෙක්ට් ටිකවත් කරන් යන්න බෑ. ඒ වගේම නංගි මල්ලි හැම කැම්පස් එකකම තියෙනවා ඉංග්‍රීසි කියලා අමතර සබ්ජෙක්ට් එකක්. ඒක ඔයා අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි IT. IT ටික ඔයාලට අනිවාර්යෙන් හරියට තියෙන්න ඕන. හැම කැම්පස් එකකම මේක නංගි මල්ලි සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. ඩිග්‍රිය දෙන්නේ ඔය කියන දෙක පාස් වුණාට පස්සේ. ඊපස්සේ IT වල තවත් වැඩගත් කමක් තමයි ඔයාලා නංගි මල්ලි අනිත් දේවල් කරගන්න. කියන්නේ අනිත් ඇකඩමික් වල තියෙන රිසර්ච් තියෙන ඔයාලට රිපෝට් හදන්න දෙනවා, ප්‍රেজෙන්ටේෂන් හදන්න දෙනවා, ඊට පස්සේ තවත් ඇසයින්මන්ට් ඇසෙස්මන්ට් ගොඩාක් දේවල් තියෙනවා. ඒතර ඒකත් එක්ක ඔයා මේ තියෙන කාලේ මම කියවනේ කට් ඔෆ් වෙන්න තියෙන්නේ පොඩි කාල සීමාව. හරි. ඒ වගේම ඔයාලගේ ගොඩාක් කෝසස් පටන් ගන්නවා ඉක්මනින්. එතකොට ඒවා පටන් ගන්නකොට නංගි මල්ලි ඔයාලට මේ දේවල් හදා ගන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි ඔයාලට තව දේවල් ගොඩක් තියෙනවා. කට් ඔෆ් ආවට පස්සේ කරන්න ඕන දේවල් තියෙනවා. ඊට පස්සේ කැම්පස් වල රෙජිස්ට්‍රේෂන් වෙනවා. සෑහෙන දේවල් කරන්න තියෙනවා. හරි, ටිකක් සංකීර්ණයි ඉස්සරහ කාලේ. ඒත් ඒවත් එක්ක ඔයාලට අනිත් දේවල් කරගන්න බෑ. ඊපස්සේ ගොඩාක් කැම්පස් නම් මල්ලි මේ අවුරුද්දේ බලන් ඉන්නවා. ඔයාලගේ ඇකඩමික් ඉක්මනින් ස්ටාර්ට් කරන්න.
කෝසස් කීපයක් විතරයි ටිකක් පරක්කු වෙන්නේ අනිත් ඒවා නම් ඔන්ලයින් පටන් ගන්න දැනටම ගොඩාක් කැම්පස් තීරණය කරලා තියෙනවා. ඒතකොට ඒව පටන් ගත්තට පස්සේ ඔයාලට කාල සීමාවක් නැහැ මේව හදාගන්න. හරි. ඒතකොට ඔයාලට ගොඩක් දේවල් කරන්න තියෙනවා. හරි. ඔයාලට සාමාන්‍යයෙන් report එකක් ලිව්ව පළියට එහෙම නැත්නම් මේව කර පළියට ඔයාලට ලකුණු හම්බෙන්නේ නැව තියෙනවා. රෝල්ස් ටිකක් පිළිවෙලක් තියෙනවා. ප්‍රසන්ටේෂන් එකක් පාව පිළිවෙලක් තියෙනවා. රිසර්ච් එකක් කොහොමද රිසර්ච් පේපර්ස් හදන්නේ? report එකක් කොහොමද හදලා බාර දෙන්නේ? ඔය විදිහ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට මේ දේවල් හදාගන්න තියෙන්නේ මෙන්න මේ ඉතුරුලා තියෙන පොඩි කාල සීමාව විතරයි. මම ඒකයි නම් ඉමල්ලි මේ ගැන ඔයාලට නිතරම කියන්නේ. හරි. මේ දේවල් අනිවාර්යයෙන්ම හදාගන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දැන් කැම්පස් එකක් ඇතුළේ දිනම් අවුලක් නැහැ. යාළුවෙකින් හරි අහගෙන ওই දේවල් කරගන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් පටන් ගත්තට පස්සේ ඔයාලට මේ දේවල් හදාගන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලන් ඉමල්ලි අපි කලින් වැඩසටහන දෙකක් පටන් ගත්තා. IT වැඩසටහනකුයි ඉංග්‍රීසි වැඩසටහනකුයි. ඒක ගොඩාක් අයට ඒ දෙකට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා මට මැසේජ් කරනවා, කෝල් කරනවා. ඊට පස්සේ තවත් අය අහලා තිබුණා ආපහු සම්බන්ධ වෙන්න බැරිද කියලා. එතකොට නංගිමල්ලි මම ඔයාලට අලුත් Google Form එකක් දාලා තියන්නම්. මේ වැඩසටහන දෙකත් එක්ක සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒකත් එක්ක සම්බන්ධ වෙන්න මම description එකේ Google Form එකක් දාලා දෙනවා අලුත් එකක්. ඒක පුරවන්න. එතකොට නංගිමල්ලි මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් නම් ඔයා මේ දෙක කොහොමවත් මග අරගන්න එපා. ඉතින් ඔයා දැන් ඉංග්‍රීසි වැඩසටහන් වලට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි IT දැනුමක් තියෙන කෙනෙක් කියලා. ඒත් නංගිමල්ලි මේ දෙක ඔයා අනිවාර්යයෙන්ම කරගන්න. මොකද මේකෙදි සම්පූර්ණම කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ කැම්පස් ළමයට ඕන කරන විදිහට. එතකොට ඔයාලට අර ඒ කරන දේවල් ගොඩාක් හොඳට ටච් කරගෙන ඔයාගේ ඇකඩමික් ටික හරියටම කරගන්න පුළුවන්. එතකොට නංගිමල්ලි මම description එකේ අලුත් Google Form එකක් දාලා දෙන්නේ මට දලා අදහසක් ගන්න. ඒකට මග යරුණු කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක පුරවන්න. ඊට පස්සේ මම ආයතනෙත් එක කතා කරලා යාළගේ ටයිමින් නවත්තලා වාල වෙනුවෙන් ඒ වැඩසටහන් ටික හදලා දෙන්න. එහෙම නැත්නම් අර යාළගේ කරගෙන යන වැඩසටහන් ටික කරගන්න නැතුව මම ටයිමින් එකක් හිර කරගෙන තියන් ඉඳලා ඊට පස්සේ මම අමාරු වෙනවා. නංගිල මල්ල සම්බන්ධ වෙන්නේ නැත්තම් වාගේ යාළුවෝත් ඉන්නෝ නම් නංගි මල්ලි එහෙම සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඇරලටත් මේ ගැන කියන්නේ. ඕක ඔයාලට තේරෙන්නේ දැම්ම නෙමෙයි. හරි. සමහර දේවල් තේරෙන්නේ ටික කාලයක් යනවා. එතකොට ආයෙ ඔයාලට ඒ දේවල් වලට කාලයක් නැහැ. බලන්න ඕන කෙනෙක්ගෙන් කැම්පස් එක ඇකඩමික් වලට හිර වුණාට පස්සේ ඔයාලට තව දෙයකට ඔළුව යොමු කරන්න අමාරු. එච්චරට සමහර වෙලාවට වැඩ තියෙනවා. හරි. ඒ දේවල් කරගන්න. හරි. එතකොට නම් ඉතින් මම මේ සමහර දේවල් ගැන ඔයාලට නිතරම කියන්නේ මේ දේවල් ඔයාලා කිසි දෙයක් ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ඔයාලා තේරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. හරි. ඔයාලා කැම්පස් යන්න කලින් පවා ඕන කරන හැම විස්තරයක්ම මම දානවා. ඔයාලා කිසිම අඩුපාඩුවක් නොවෙන්න. ඒ වගේම තමයි නංගිමල්ලි කැම්පස් ගිහිල්ලත් ඔයාලගේ වැඩ ටික ඔයාලා හරියටම කරගන්න ඕනේ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව කැම්පස් එකේ දේවල් ඩිග්‍රියක් කරගෙන යන්න පුළුවන්. හොඳ ලෙවල් එකකට යන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් අර ඔයාලා ගණන් නොගෙන ඉන්න එපා. ඔයාලට ඕන කරන දේවල් විතරමයි මම මේ channel එකේ දාන්න. එතකොට නම් ඉමල්ලි මේ කඩයිම් ලකුණු එන දින ගැන ඔයා ಐඩියා එකක් ගන්න කලින් චුට්ටක් මේක ඉතිහාසය දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ කඩයිම් ලකුණු මෑත ඉතිහාසයේ ඉක්මනින්ම ආවේ නම් ඉමල්ලි 2021 අවුරුද්දේ, කියන්නේ ගිය අවුරුද්දට අදාළ කඩයිම් ලකුණු තමයි ලොජිස්ටික්ෙන් ඉක්මනින්ම දැම්මේ. හරි. ගොඩාක් ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් එයාලා එකතු වෙලා ඉක්මනින්ම ගිය අවුරුද්ද දැම්මා. ඒකට හේතු වුණත් අර උසස් පෙළ ලියලා පරක් වෙච්ච ළමයි හිටියේ ඒ අවුරුද්දේ. අලගේ ඇකඩමික් ටික තරක් වෙන්න තියෙන ඉතා ඉක්මනින් ගොඩාක් කෝසස් වල ලෙක්චර්ස් පවා ස්ටාර්ට් කරා. හරි. කඩේම් ලකුණු ඉක්මනට දාලා. එතකොට මේ කඩේම් ලකුණු නම් මල්ලි පරක්කු කරන්න එක හේතුවක් තමයි කලින් කාලෙදි මේ රීකරෙක්ෂන් ප්‍රශ්නේ. රීකරෙක්ෂන් සම්බන්ධ වෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නැත්නම් විභාග දෙපාර්තමේන්තුව. හරි. යාලගේ අතින් රීකරෙක්ෂන් රිසල්ට් පරක්කු වීමත් එක්ක ඒක සම්පූර්ණ කඩේම් ලකුණු පරක්කු වෙන එකට බලපෑවා. ඊට පස්සේ ඒක බැරිම තැන යෝජීසි එකෙන් පාර්ලිමේන්තුවෙන් පනතක් සම්මත කරගත්තා. එයාලා රීකරෙක්ෂන් එකට පෙර කට් ඔෆ් එකක් සහ රීකරෙක්ෂන් එකෙන් පස්සේ කට් ඔෆ් එකක් දානවා කියලා. ඒතර කට් ඔෆ් දෙකක් දාන්න දැනට අවුරුදු දෙකට, කියන්නේ 2020 ඉඳලා ඒ විදිහට වැඩේ කරගෙන ආවා මේ පාර්ලිමේන්තුව පනතත් එක්ක. හරි. ඒ කියන්නේ අඩු වෙන ඉසඩ් ඩිස්කෝ කොහොමත් එයාලා පහළ යන්න දුන්නේ නැහැ. එතකොට නම් මල්ලි මේ අවුරුද්දේ දැනට තියෙන තොරතුරු එක්ක මේ විදිහෙම කට් ඔෆ් දෙකක් රිලීස් කරනවා. එයාලා ඉක්මනින් කට් ඔෆ් එකක් දානවා රීකරෙක්ෂන් එකට කලින් එකක්.
ඊට පස්සේ රීකරෙක්ෂන් එකට පස්සේ එකක් දානවා. රීකරෙක්ෂන් එකට පස්සේ තමයි 100ට 100ක් හරි එක. මම මේ ගැන කලින් වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම ඔයාලට කතා කරා. එතකොට ඔයාලා හිතන්න රීකරෙක්ෂන් එකට කලින් ඔයාලට මොන හරි කෝස් එකක් සිලෙක්ට් වුණා කියලා මොනම හේතුවක් නිසාවත් ඒ කෝස් එක ඔයාලට නැති වෙන්නේ නැහැ. ඊළඟ කට් ඔෆ් එක ආවට පස්සේ. හරි. ඔයාගේ කෝස් එක තවත් හොඳ එකකට යනවා මිසක් ඔයා ඉන්න කෝස් එක නැති වෙන්නේවත් ඒකෙන් පහළ එකකට යන්නේවත් නැහැ. හරි. එතකොට නම් මල්ලේ ඔයාලගේ පළවෙනි කඩේම ලකුණු එහෙම නැත්නම් රීකරෙක්ෂන් වලට කලින් කට් ඔෆ් එක කලින් නම් තිබුණේ නම් මල්ලේ දෙසැම්බර් පළවෙනි සතිය කියන්නේ 30 සහ 1 කියන සතිය පටන් ගන්න සතියක් තියෙනවා. අන්නේ සතිය ඇතුළත නිකුත් කරන්න තමයි මම ඉගෙන තමයි කලින් වීඩියෝ එකකුත් හදලා තිබි දැනට සති 3කට විතර කලින් මම ඒ දින දාලා හදලා තිබ්බා. හැබැයි දැන් ටොට්ටක් නම් මල්ලේ ඔයාලගේ ඇප්ලිකේෂන් වල තියෙන අඩුපාඩු නිසා يعني ගොඩාක් අයගේ මේ අවුරුද්දේ ගියවරු දෙවල් සාපේක්ෂව ඇප්ලිකේෂන් එහාට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ තවත් අය ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒකත් එක්ක බොහෝ දුරට ඒ පළවෙනි සතියේ දැනට තියෙන තත්ත්වෙත් එක්ක දෙන්න බැරි වෙන අගිමල්ලි තවත් සතියක් ඉස්සරහට යයි. ඒ කියන්නේ සතියක් එකමාරක් විතර දෙසැම්බර් 7-8 වගේ පටන් ගන්න සතියක් තියෙනවා. 7-8 පටන් ගන්න සතියක්. ඒ වගේම දෙසැම්බර් 14-15 අවසන් වෙන සතියක් තියෙනවා. ඒතකොට ඔන්න ඔය සති දෙක අතර කාලෙදි ඔයාලගේ කඩේම් ලකුණු දැනට තියෙන තත්ත්වෙත් එක්ක නිකුත් කරනවා නම් ඒක හරි මේක මම හොයාගත්ත තොරතුරු සහ තවත් විදියට ගන්න කිරීම වලින් ගත්ත තොරතුරු ඔන්න ඔය කාල සීමාව ඇතුළත දිනන් ඉමල්ලි ඔයාලගේ පළවෙනි කඩේම් ලකුණු නිකුත් කරයි. එතකොට ඔයා අනිවාර්යෙන් හරි අවධානයෙන් ඉන්න. හරි. එතකොට මේ ඇප්ලිකේෂන් වල තියෙන අඩුපාඩු ටික යාලා ටාගට් කරන කාල සීමාවේ හදාගන්න බැරි වුණා. ඒ කියන්නේ මෙහෙමත් වෙනවනේ යාලා ටාගට් කරලා ඒත් අර ළමයින්ට ලියුම් ලැබිලා නැතුව ඊට පස්සේ තවත් ඔය පෝස්ට් ඔෆිස් එකේ වර්ධන නිසා තවත් එක එක ප්‍රශ්න වුණානේ මේ අවුරුද්දේ. එතකොට ඔන්න ඕකත් එක්ක ළමයි හැමෝගෙම වැරදි ටික හරියට හදාගන්න බැරි වුණොත් ඔයාලගේ කෝස් එක යාලා පෙන්නන්නේ නැතුව හරි කඩේම් ලකුණු නිකුත් කරනවා. හරි ඉක්මනින් නිකුත් කරනවා. එන කෝස් එක පෙන්වන්නේ නැහැ කියන්නේ ඔයා කැම්පස් එකට සිලෙක්ට් වුණත් ඔයාට ඒක පෙන්වන්නේ නැහැ. එතන පෙන්වන්නේ කෝස් එක වෙනුවට ප්ලීස් කෝල් ද UGC කියන එක. ඒ ගැන මම විස්තර වැඩි විස්තර මෙව කරන්නම් ඔයාලට ඉස්සරහට. එතකොට කලබල වෙන්න එපා. ඒක ලොකු කාල සීමාවක් කියන්නේ නෑ නංගි මල්ලී. ඔන්න ඔය කාල සීමාව ඇතුළත ඔයාලගේ කඩේම් ලකුණු පළවෙනි එක එනවා. බැරිම වුණොත් ඒ කියන්නේ තවත් මොනවා හරි ඔයාලගේ අඩුපාඩු ලොකුවට තිබ්බොත් තවත් එකම එක සතියක් විතරක් පස්සට යයි. ඒ ඇරෙන්න නම් පහු වෙන්නේ නැහැ. හරි. අපිට දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙන මේ කඩේම් ලකුණු එන දින ගැන නම් මල්ලි. ඒකත් එක්ක ඔයාලට ලොකු කාල සීමාවක් නැහැ. ඔයාලගේ අඩුපාඩු හදාගන්න. මොකද කඩේම් ලකුණු දැම්ම ගමන් තවත් දේවල් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් කීපයක් තියෙනවා කරන්න. සෑහෙන ඔයාලා මේ දේවල් දිනන ෆිල් කරගන්න තවත් හදාගන්න. හරි. ඒ කාල සීමාවෙද්දී ඔයාලට ඒ දේවල් කරන්න කාලයක් එන්නේ නැහැ. ඔයාලා ඒවත් එක්ක හිරුණාට පස්සේ සමහර කැම්පස් වල රෙජිස්ට්‍රේෂන් එහෙම සෑහෙන්න ඉසරදයක් අමාරු දවස් ගානක් යනවා කරන්න. ඒ නිසා මේ තියෙන කාල සීමාවෙන් නම් ගිමල්ලි ඔයාලගේ අඩුපාඩු හදාගන්න. ඔයාලට IT වැඩසටහන් හරි ඉංග්‍රීසි වැඩසටහන් හරි මග ඇරුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන Google Form එක පුරවන්න. පුරවල ඔයාලා ඒ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ දේවල් හදාගන්න. හරි මේ හැම උදව්වක්ම දෙන්නේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව කැම්පස් යන්න සහ කැම්පස් ගිහිල්ලා වැඩ ටික කරගන්න. හරි. එහෙනම් නංගි මල්ලි මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පහලින් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් තරම් ෂෙයා කරන්න. තවත් ඔයාලට කඩේම් ලකුණු ඉදදී ඔයාලා දැනගෙන ඉන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. හරි. ඒ දේවල් ගැන මම channel එකේ සම්පූර්ණම විස්තර දානවා. කඩේම් ලකුණු ආවට පස්සේ මොකද කරන්න ඕන, ඊට පස්සේ මොකද වෙන්නේ. ඔය හැම විස්තරයක්ම දානවා. ඒවා අනිවාර්යයෙන්ම බලන්න. එහෙම නැත්නම් ගියවුරුදු වල වගේ කැම්පස් යන්න පුළුවන්කම තියෙද්දිත් ලොකු පිරිසකට කැම්පස් යන්න බැරි වෙයි. හරි. ඉතින් අවධානයෙන් බලලා වැඩ ටික හොඳට කරගන්න නම් ඉමල්ලි නම් ස්තුතියි ආදරේ.